මෙවනවිට සියලු රේටින්ස් බිඳ දමමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මාවෝ සේතුන් මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘවරයා 1976 දී ජීවිතෙන් සමුගත්තා මාවෝ වාදේ හෙවත් මාවෝ සම්හි අයිතිකරුත් ඔහුයි වරක මාවෝ සේතුන් මෙහෙම කියනවා වලක වැටීමත් මොලයට ලාභයක් කියලා ඇත්තටම අප වැටිච්ච වලවල් වල හැටියට මොලය මේ ගානටවත් ඉතිරි වෙලා තියෙන එක මදෑ කියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ අයවැය අතුරු අයවැය තමයි ප්‍රධාන මාතෘකාව ජනාධිපති රනිල් මුදල් ඇමති ලෙස ඊයේ ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා බිස්කු බිස්කු ලාහිලා කිව්වා ඔව් අපූර්ව ප්‍රශ්නයක් ඇහුවා අප තනි කර ලෝකය දිව යන්නේ අප පමණද එක තැන කැරකෙන්නේ කියලා අපේ රටේ දේශපාලන නායකෙක් එහෙම අහපු පළමු වතාව විශේෂයෙන්ම අයවැය කතාවකදී ඇහුණ පළමු කතාව ලොකු දෙයක් අපව පසුකර ලෝකය දිව යන බව දැනුණ එක දැන් ලෝකයේ හැල්මේ දුවලා සහ දුවමින් ඉන්නවා අප තනි කරලා නෙවෙයි අප ඉන්නේ මහ වලක තනි වෙලා අපව ඇදලා දාලා තියන්නේ නිකං වලකට හිමත් නෙවෙයි නරා වලකට එක පාරක් දෙකක් නෙවෙයි කී පාරක් නම් මේ රට එක එක පක්ෂවල අදූරදර්ශී තීරණ තීන්දු නිසා වලේ වැටුණද ඇත්තටම වැටුනේ නැහැ වැට්ටුවා දැන් මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක හා එහා බැඳුණු සන්ධාන අරගත්තම එයාලා මෙයාලට බයිනවා මෙයාලා එයාලට බයිනවා රට නැති කලේ එයාලගේ කාලේ කියනවා ඊට පස්සේ කියනවා නෑ මෙයාලගේ කාලේ කියලා අන්තිමට දැන් අප දන්නවා රට වැට් වේ රට බංකලොත් කළේ ඔය දෙතුන් ගොල්ලම එකතු වෙලා කියලා නේද ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට යන එක අසුන් ගන්න එක මැති ඇමතිකම් ගන්න එකත් අද නිකම්ම නිකන් සාමාන්‍ය වැඩක් එනිසා ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ කොහොම නමුත් මේ අයගෙනම් මොලය හොඳට වැඩ වලේ වැටුණට අපේ මොලය තාම එතනමයි ඒ මොකද හොරා කන්න මේ අයගේ මොලේ හොඳටම වැඩ. දැන් හරියටම අර හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක් කියලා කිඹුල් කඳුළු හෙලන මේ අයම තමයි හොඳට තිබුණු රට වැට්ටෙව්වේ. අරන් බලමු කිහිපයක් ලෝක උද්දමනයේ වැඩිම රටවල් පහෙන් එකක්. ලෝකේ මන්ද පෝෂණයෙන් පෙළෙන පස්වෙනි රට දකුණු ආසියාවේ දෙවෙනි රට. ලක්ෂ 48ක් වන පාසල් දරුවන්ගෙන් සමහර දරුවන් දැන් පාසල් එන්නේ නැහැලු. ඇයි බස් ගාස්තු, වෑන් ගාස්තු දරා ගන්න බෑ. ඊට අමතරව කෑම නැතිකම. ලක්ෂ 11ක විතර දරුවන්ට දිවා ආහාරය දෙනවා. නමුත් එක දරුවෙකුට වෙන් වෙන්නේ කීයද දන්නවද? රුපියල් 30ක් වගේ සොච්චමක්. දැන් යාන්තම් ඒක රුපියල් 60ක් කරලාලු. එක දරුවෙකුට රුපියල් 60කින් මොනවද කන්න දෙන්න පුළුවන්? බිත්තරයක්වත් දෙන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ දිනක කෑම වියදම හොයලා බලන්න. මාසික කෑම වියදම හොයලා බලන්න. ඔය 225 වියදම් ඇහුවාම මේක මොන රටක්ද අප්පා කියලා හිතෙනවා. දැන් මේ අයවැය අරන් බලන්න කතා සාප්පුවක් සිහින ගොඩක් හැබැයි මේ යථාර්ථය නෙවෙයි 1948න් පසු හැම අවුරුද්දකටම අයවැයක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවනේ නේද ඒ අතර අතුරු අයවැයවල් බොහොමයක්ම තියෙනවා අයවැය ඉතිහාසයේ හොයාගෙන හොයාගෙන යනකොට පොත් රාක්කේ තිබිලා එක එක ජාතියේ කතා පක්ෂ ප්‍රතිපත්ති රට හදන හැටි සංවර්ධිත රාජ්‍යයක ඉලක්ක ආදී හරි පුදුම පොත්තොගයක් හම්බුණා පුදුම කතාතොගයක් මුද්‍රණය කරපු රටක් මේක මේ බලන්න මේ දූෂණයෙන් භීෂණයෙන් තොර මිනිස්කම රජේන සැමට සුරක්ෂිත සමෘද්ධිමත් සමාජයක් කියලා ඒ කාලේ කියපු කතා ඇතුළත් පොත උතුරා උතුරා ගලා යනවා නේද දේවා
මේ නව දර්ශනයක් වැඩපිළිවෙලක් මේක 1988 අවුරුදු 34යි පොතට මේ බලන්නකො 18 වසරකට පෙර හෙලි කළ වත්මන් සංවර්ධන සැලැස්ම මේක 1973 දැන් අවුරුදු 49ක් විතර වෙනවා මේ බලන්නකො ජනසවිය දේශීය ප්‍රශ්නයකට දේශීය විසඳුමක් මේක 1991 මුද්‍රණය කරපු එකක් මේ බලන්නකො මේ පොත ජනතාකරණේ 1992 දැන් මේ ඊයේ පෙරේදා සෞභාග්‍ය දැක්ම ආසියාවේ ආශ්චර්ය මේ වගේ හරිම ලස්සන ප්‍රකාශන බොහෝ තිබෙනවා අයවැය යෝජනාත් එහෙමම තමයි අන්තිමට ඔය ඕනෙම අයවැය යෝජනාවක් අතුරින් එකක් දෙකක් නම් ස්ථීරවම ක්‍රියාත්මක වෙනවා ඒ මොනවද බදු දැන් මෙවරත් 112ක බද්ද 115ක් කළා සමහර විට හෙට සිටම මේ නව බද්ද එකතු වෙලා 120ක් විතර එන්න පුළුවන් බහණ්ඩ හා සේවා මත 120ක් විතර පැටවෙන්න පුළුවන් සමහර යෝජනා බැලූ බැල්මටම සින්ඩරෙල්ලාගේ සුරංගනා කතා වගේ ඒක එහෙම තමයි කියලා තේරුම් ගන්න උදාහරණයක් දෙන්නම් වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කරලා තියෙනවා හරි අපූරු පර්යේෂණ වාර්තාවක් 20යි 21 වසරේ අයවැය තමයි පාදක වෙලා තියෙන්නේ 20යි 21 වසරේ අයවැය ගැන වෙරිටේ රිසර්ච් ආයතනයේ මෙන්න මෙහෙම කියනවා ඒ ආයතනයේ කියනවා 20යි 21 වසරේ අයවැය යෝජනා වලින් 6%ක් විතරයිලු ඉෂ්ට කරලා තියෙන්නේ ඒ කියන්නේ අයවැය යෝජනාවලින් 94%කට අත තියලවත් නැහැ. මේක තමයි ඇත්ත. බොහෝ අයවැය කතා හරි ලස්සනයි පාට පාටයි විචිත්‍රවත්. අර ආජු තපර ලාහිලා වගේ. ඇහෙනකොට නැට වෙනවා. නමුත් මේ අයවැය කතා ඉතිහාසය තුළ යෝජනා ක්‍රියාත්මක වීම සමස්තයක් ලෙස සැලකුවාම 10%ක් නැත්තම් උප්පරිමයේ 25%කින් තමයි නතර වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපේ රට තාම මෙතන. මෙවර අයවැයෙන් යෝජිත බදු හෙට සිට වැඩි කරනවා. ඒක ස්ථිරයි. ඒ වගේමයි පාඩු ලබන රාජ්‍ය ආයතනත් එක්ක ලාභ ලබන රක්ෂණ සංස්ථා වැනි ආයතන කාගේ හෝ අතට යන්න පුළුවන්. මේ පොරොන්දු දෙක නම් අනිවාර්යයෙන්ම 20යි 22 අතුරු අයවැය යෝජනා ලෙස අනිවාර්යයෙන්ම ඉටු කරාවි ඉටු වේවි කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. තව එකක් මේ අමතක වෙන්න ප්‍රථම මතක් කරලම තියන්නම්. නෙළුම් කුළුණ. ඔව්. දැන් ජනතාවට විවෘත කරන්න හදනවා ලබන 15 වෙනිදා ඉඳලා. එතකොට ජනතාවට පුළුවන් ඕනම පුද්ගලයෙකුට රුපියල් 500ක් දීලා උඩ යන්න. උඩ ගිහිල්ලා ඉවර වෙලා පහළ තියෙන හිස් පොළව දිහා බලන්න. දැන් ඒකත් පොලිමේ ඉන්නේ නැතිව නෙළුම් කුළුණේ උඩ යන්න ඕනේ නම් රුපියල් 2000ක් ගෙවන්න ඕනේ. මේකට වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 113කට වැඩි. ඇමරිකානු මිලියන 113කට වැඩි 20යි 24 දී මේ ණය වාරික ගෙවල අවසන් කරන්නත් ඕනේ. දැන් ඉතින් කන්න නැති රටේ මන්ද පෝෂිත දරුවන්වත් අරන් අපි උඩ යමු පහළ යමු නෙළුම් කුළුණ දිගේ යමු නේද කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නම්.